අයිබෝවන් අද අපි ආව වෙනස් මාතෘකාවක් ගැන කතා කරන්න මේ වාස්තු තමයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කිරීම බුදුමැදුරක් කොහෙද අපි තියාගන්න ඕනේ කොහොමද අපි වන්දනාමාන කරන්නේ කොහොමද අපි ඒවට බුද්ධ පූජාව තියන්නේ වන්දන වේලාවල් කොහොමද සහ ඒ මොන මොන දිශාවන් වලට වෙලාද අපි වඳින්න ඕනේ කියන දේවල් මොකද මේ ප්‍රශ්න වැඩිපුරම අපිත් එක්ක මේ වාස්තුන කතා කරද්දී අපිට කෝල් කරලා අහන පිටරට ඉන්න කට්ටිය මොකද ඒගොල්ලෝ ටෙම්පරරි යාගෙන ඉන්නේ බුදුමැදුරක් ඒගොල්ලෝ ඒ ගියේ තැන් වල ඒ කාමර වල සහ නිවස් වල තමයි ඒ වන්දනාමන කරන්නේ. ඉතින් සමහර රටවල බුදුන් වඳින්නත් තමයි අන්න ඒ වගේ ගැටලුත් තියෙනවා. ඉතින් ඒවත් සමහර හැංගිලා ඒදවල් කරගෙන යන්නේ. ඉතින් මේ හැමෝටම මේක නිසි ආකාරව කොහොමද මේ වන්දනාමන කරන්නේ කියලා වැඩිදුරට දැනගන්න. ඒ කියන්නේ අපි මේ දන්න දේට වඩා තව වැඩිපුරද ඒවා ජ්‍යොතිෂ්‍යමය සහ වාස්තුමය දැනගන්න අද අපි කතා කරන ජ්‍යොතිෂ්‍යවේදී වාස්තු විශාරද රජිත් බණ්ඩාර මහත්තයාට අයිබෝවන්. ඉතින් අපිට කියන්න මේ බුදුමැදුරක් ගේක කොයි පැත්තේ තියෙනවද? ගේක මැදල් තියෙන්නේ නැත්නම් ගේ කොනකද තියෙන්නේ? නැත්නම් සාලේද නැත්නම් කාමරයේද නිදන කාමරයේද කොහොමද මේ වඩා සුදුසු වෙන්නේ? ඔව් බුදුමැදුරක් කියන දේ නිවසට අත්‍යවශ්‍ය දෙයක්. ඔව් ඉතින් අත්‍යවශ්‍ය දෙයක් කියලා කියන්නේ විශ්වීය ශක්තිය ගොඩනගා ගන්නට විශ්වීය ශක්තියට සම්බන්ධ වෙන්නට තියෙන උචිතම ස්ථානය තමයි අපේ තියෙන බුදුමැදුර. ඉතින් ඒ නිසා ඔබගේ නිවසේ මේ බුදු මැදුර කියන දේ ඉතාමත්ම වැදගත් දෙයක්. ඉතින් එතකොට මේක ස්ථාපනය කරද්දී මේකට යොදන තැන ඒකනේ ගැටලුව තියෙන්නේ. එතකොට දැන් ගොඩක් අය ගන්නවා නිවසේ කොනක් ගන්නවා. නිවසේ කොන ගන්නෙ මොකද? දැන් මුළු ගේ හදලා ඉවරයි. දැන් ඔන්න ඉඩක් තියෙනවා යම් කිසි තැනක. ඔව්. මේ පොඩි ඉඩක්. පොඩි ඉඩක් තියෙනවා. ඉතින් මේ පොඩි ඉඩේ මොකක්වත් වැඩක් කරන්න බෑ. ඉතින් වැඩක් කරන්න බැරි පාර ඔන්න හරි එහෙනම් මෙතන අපි බුදු මැදුර ගමු කියලා. ඉතින් කිසිම සලස්මක් නැතුව අර ඉතුරු වෙච්ච නිසා එතන බුදු මැදුර තනවා. ඉතුරු වෙච්ච නිසා එතන බුදු මැදුර තනවා. ඒක උචිත වෙන්නේ නැහැ. මොකද අපි මේ බුදුන් වහන්සේට එහෙම නැත්නම් යම් කිසි විදිහකින් වෙනත් ආගමකින්වත් අපිත් එක්ක සම්බන්ධ වෙනවනේ. එතකොට ඒ දෙවියන්ට වෙන්නට පුළුවන්. ඒ තමන්ගේ අදහන ආගම අනුව සම්බන්ධ වෙන කෙනාට නිවසේ පාවිච්චි කරන්නට ඕනි බොහොම ගෞරවනීය ස්ථානයක්. එතකොට දැන් අපේ ඉතිරි වෙච්ච ඉඩ එහෙම නැත්නම් බිත්තියේ කොන බිත්තියේ මුල්ල මෙන්න මේ වගේ තැනක් පාවිච්චි කරනවා නම් ඒක උචිත කාර්යයක් නෙමෙයි ඒ කටයුත්ත කරන්නට. ඒ නිසා ඔබ මේ සුවිශේෂී අවස්ථාවක් ඔබ විශ්වයත් එක්ක සම්බන්ධ වෙන එහෙම නැත්නම් ඔබගේ අධ්‍යාත්මික දියුණු කරගන්න එහෙම නැත්නම් ඔබගේ ඕරා ශක්තියට යම් කිසි විදිහකින් දායකත්වයක් ගන්න ඒ කියන්නේ ශක්තිය සම්බන්ධ කරන අපේ තියෙන එක මධ්‍යස්ථානයේ නිවසේ තියෙන. ඉතින් එතකොට මෙන්න මේ තැන අපි බොහොම ගෞරවනීය තැනක් වෙන්නට ඕනේ. මේක ඉදි කරද්දී කොයි අවස්ථාවේද කොහොමද කරන්න ඕනේ කියලා අපි කතා කරමු. එතකොට ඔබගේ නිවසේ කිසිම විදියකින් ඉතිරි වෙච්ච තැනක් එහෙම නැත්නම් ඔබ නිදා ගන්න තැනක් ඔබ වෙනත් අපද්‍රව්‍ය හරි එහෙම නැත්නම් ගබඩාවන් හරි ඒ වගේ පවත්වගෙන යන තැනක් ඔබ බුදු මැදුර ලෙස ගන්නට එපා. මොකද ඒ තැන ගෞරවණීය තැනක් වෙන්නට ඕනේ. ඊට උචිතම තැන ඔබ යොදා ගත්තොත් තමයි ඔබට ඒ කටයුත්ත නිසි පරිදි කරන්නට හැකියාව තියෙන්නේ. එතකොට මේ කොයි දැන් ඒ නිවසේ කොයි තැනද බුදුමඳුර තියන්න පුළුවන්? ඒ කියන්නේ දකුණද උතුරද ඉස්සලා කිව්වා වගේ දිශා තියෙන්නේ දිශාව තියෙන බුදුමඳුර දිශාවක් තියනද එහෙම නිවසට? බුදුමඳුරක් තියන්නට දිශා අටම හොඳයි. අටම හොඳයි. නමුත් මේකේ අපිට ගන්නට පුළුවන් උචිතම දිශාවක්. දැන් දිශා අටම තිබ්බා කියලා මේක අසුබයි නරකයි ඒක තියෙන එක මාරු කරන්න ඕනේ එහෙම කතාවක් නැහැ. නමුත් මේක තියන්න පුළුවන් උචිතම දිශාවක් තියෙනවා. ඉතින් එතකොට දැන් අපි බැලුවට පස්සේ සිද්ධාත් කුමාරයා බුද්ධත්වයට පත් වෙනකොට බලාගෙන හිටපු දිශාවක් තියෙනවා. ඒ තමයි නැගෙනහිර. ඉතින් එතකොට නැගෙනහිර දිශාව උතුරු දිශාව කියන දිශාවන් වඩා සුබදායි වෙනවා. ඉතින් එතකොට ඊට අතරමැදි දිශාවකුත් තියෙනවා ඊසාන දිශාව. ඉතින් එතකොට මෙන්න මේ දිශාවන් ටික අපිට යොදා ගන්නට පුළුවන් නම් අර විශ්වයෙන් පැමිණෙන යම්කිසි ශක්තියක් මේකට අපි කියනවා අන්තරීක්ෂ ශක්තිය කියලා. ඉංග්‍රීසියෙන් කියනවා කොස්මික් එනර්ජි කියලා. දැන් ඔබට දැන් මෙහෙම වචන කියන්නේ ඔබ අන්තර්ජාලයේ පාවිච්චි කරනවානේ. ඔව්. ඔබට පහසු. එතකොට මේ වගේ දේවල් අපි කියන දේවල් ඇත්තද? මේ වගේ දේවල් තියෙනවද? විද්‍යාත්මකද? ඔබට ගවේෂණය කරන්න හැකි වෙන පරිදි තමයි මේ රෙකෝඩින්ග් එකේ YouTube නාලිකාව ඔබට ගෙනෙන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ එන ශක්තිය මේ කොස්මික් එනර්ජි එක එන දිශාවට අපිට තියාගන්න පුළුවන් නම් අපේ බුදු මැදුර වඩාත්ම සුබදායි විදිහට
සුභ ශක්තියන් ටික ගන්න විදිහට අපිට එය නිරූපණය කරන්නට පුළුවන්. එහෙම නැත්නම් එය යොදවා ගන්නට පුළුවන්. ඉතින් එතකොට අපි වන්දනාමාන කරනකොට ඒ තැනට යනකොට අපිට ඇතිවන යහපත් බලපෑම බොහොම හොඳයි. ඉතින් ඒ නිසා ඒ දිශාව ඔබ තීරණය කරගන්න. හැබැයි සමහර විට ඔබට දැන් ගැටලු ඇති මේ වගේ දිශාවන් කොහොමද යොදාගන්නේ කියලා නේද? ඒක ගැටලුවක්. මට දැන් මේ මහාන ප්‍රශ්නේ. ඔව්. ඒකද දිශාටම සුබයි කියලා කිව්වා. නමුත් මෙතන වඩා සුබයි කියලා කිව්ව දිශාවකත් අපිට එතන ගිහ බුදුමඳුර තනාගෙන අපිට වන්දනාමාන කරන්න පුළුවන්. දැන් ඊවස සරස්මක් කරගෙන ඉන්නට අපි කිව්ව මෙන්න මේ දිශාවමද කියලා. එයාට සලස්විදි මෙල හදාගන්න පුළුවන්. එහේ වඩා උචිත දිශාවක් තියනවාද? ඔව්. දැන් අපි මේක කටයුත්ත කරන්න ඕනේ ඇත්තටම නිවාස සැලසුමේදී. ඔව්. නිවාස සැලසුම ඔබ කොතරම් ඉහළ මට්ටමේ ඉංජිනේරුවෙක් නැත්නම් ජාත්‍යන්තර මට්ටමේ ඉංජිනේරුවෙක් වුණත් මේක වාස්තු විද්‍යාත්මක පදනම කොයි ආකාරයෙන් විසිරෙනවාද කියලා ගේ ඇතුලේ හදාරලා එහෙම නැත්නම් ඒ ගැන දැනගෙන තමයි වැඩේට බහින්නට ඕනේ. එහෙම නැත්නම් ඉංජිනේරුවාට තියෙන වාස්තුතනමත් එක්ක නේතුමා ඒ කටයුතු කරන්නේ. ඉතින් එතකොට යම්කිසි විදිහකින් ඒ දැනුමේ තියෙන යම් යම් ගැටලු නිසා ඒ කියන්නේ විද්‍යාත්මකව දැනුම ඇති ඒත් එක්ක මිදිකිරීම පිළිබඳව ඒ කොන්ක්‍රීට් ශක්තිමත් භාවයේ යොදන ආකාරය ඒවා පිළිබඳ සුවිශේෂී විශිෂ්ට දැනුමක් ඇති. නමුත් අර වාස්තු විද්‍යාත්මක කොටස නිසි පරිදි ආවරණය වෙන ආකාරයට ඔබ බුදුමැදුරත් එතෙන්ට දාගන්නට ඕනි. ඉතින් එතකොට අපිට මේ නිවාස සැලසුමේම අපිට කොටසක් ගන්නට පුළුවන් මේ සුවිශේෂී කාමරයක් විදිහට. ඒතන දිශාවක් අපිට කියලා මෙන්නේ කොයි ඊශාන් දිශාව නැගෙන කියලා වඩා සුවිශේෂී දිශාවක් අපිට බලාගෙන හිටිට කියන්න පුළුවන්. පුළුවන්. දැන් ඊශාන් දිශාවෙන් තමයි අර කොස්මික් එනර්ජි එක වැඩිපුරම නිවසට එන්නේ. ඉතින් එතකොට ඉතිරි පරාසය ඒ කියන්නේ එතන අංශක 45ක ප්‍රමාණයක් තමයි ඊශාන දිශාව කියලා කියන්නේ. එතකොට අංශක 45න් ඉතිරි කොටස් දෙකත් ඒ කියන්නේ නැගෙනහිර උතුරේ ඉතිරි කොටස් දෙකත් අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ නිවාස සැලසුමේ ඒ කොටස. දැන් අපේ නිවාස සැලසුමේ මැද මාලිමාව තිබ්බට පස්සේ උතුර ඊශාන නැගෙනහිර කියන කොටස් වලින් ඊශාන කියන කොටසේ ආවරණය වෙන විදිහට අපිට අර බුදුමැදුර ස්ථාපනය කරන්න පුළුවන්. එතකොට අපි වන්දනාමාන කරනකොට අපිට නිසි පරිදි ඒ පිළිමේ වන්දනාමාන කරගන්නට හැකියාව ලැබෙන විදිහට අපිට ස්ථාපනය කරගන්නට පුළුවන්. ඉතින් එතකොට අපි දැන් වඳින එක. ඔව්. දැන් වඳින පැත්තකුත් තියනවාද කියලා ගැටලුවක් තියෙනවනේ නේද? දැන් ඒකට දැන් විවිධ අපිට එන දුරකථන ඇමතුම් වලින් එන ප්‍රශ්න විවිධයි කට්ටියට තියෙන ගැටලු. දැන් වඳින්න පැත්තක් දැන් ගෙදර හරි ගෙදර ඊසාන දිශාවේ ඔක හදාගත්තා. දැන් වඳින්නේ කොයි පැත්තට හැරලා? එහෙම ගැටලුත් තියෙනවනේ. ඉතින් එතකොට මෙන්න මේ වගේ ගැටලුවකට කියන්න තියෙන්නේ ඔබ දැන් අර ඒ එන පැත්තට ඊසානෙන් එන පැත්තට හැරිලා වන්දනාමාන කරනවා නම් ඒක වඩා සුබදායි. එතකොට දැන් සමහර කෙනෙක්ට ඔක දිශාවන් අනුව තේරෙන්නේ නැහැ මේක දැන් බුදු පිළිමේ තියන්නේ කොහෙද කියලා අහනවා. දැන් එහෙම ගැටලුත් ඇවිල්ලා තියෙනවා නම් මම කියන්නේ දැන් ඊසානේ තියන්න කියන කාමරෙත් හදනවා. දැන් වඳිනවත් ඊසාන බලන්නේ බුදු පිළිමේ කොයි පැත්තටද මූණත හරවලා තියෙන්නේ ශීර්ෂය කොයි පැත්තට හරවන්නේ කියලා ආයෙ ගැටලුවක් අහනවා. ඉතින් එතකොට අපි වඳින්නේ ඊසානට නම් ඒක හැරෙන්නේ එතකොට නිරිත අනිත් පැත්තටනේ අනිත් කෝණයටනේ. ඉතින් එතකොට ඒ විදිහට තමයි ඔන්න වඩා උචිත. මේක නියමයක් නීතියක් තහනමක් ඇති කරන දෙයක් නෙවෙයි. නමුත් අර ශක්තියින් එක්ක වඩාත් උපකාරී ශක්තියින් අපිට ඇති කරගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් ඔය කොස්මික් එනර්ජි එක ගැනත් මම පොඩ්ඩක් කියන්නම්. මොකද ඔබට සමහර විට මේ ගැන ටිකක් අවබෝධය අඩු ඇතිනේ. අපිට ඕනි ශක්තියින් ටික අපිට ඕනි වපසරිය නිර්මාණය කරගන්නට එහෙම නැත්නම් අපි යම්කිසි විදිහකින් ධන ශක්තිය වෙන්නට පුළුවන් අපේ ඉපෙයින් වෙන්නට පුළුවන් අපේ රැකියාව වෙන්නට පුළුවන් ව්‍යාපාරය වෙන්න පුළුවන් නිරෝගී භාවය මේකට ඕනි ඕරා ශක්තිය එන්න තැනක් තියෙන්න එපේ නැත්නම් අපි ඕරා එක චාර්ජ් වෙන ක්‍රමයක් තියෙන්න එපේ නැත්නම් මේ තියෙන ඕරා එකට කොහෙන්ද ශක්තිය. ඉතින් එතකොට ඔන්න එන පැත්ත තමයි ඔය කියන්නේ. ඉතින් ඒක තමයි කොස්මික් එනර්ජි අන්තරික්ෂ ශක්තිය එක එක බර බර වචන වලින් කියන්නේ. ඉතින් එතකොට ඒ එන ශක්තියින් ටික එන පැත්ත තමයි ඔය කිව්ව දිශාව. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් නිවාස සැලසුම් කරනකොට අපි ඊශාන් දිශාවෙන් කියලා දැන් පිටරට ඉන්න අපේ යාළුවෝ මිත්‍රයෝ ඉන්නවා. දැන් එහෙ පදිංචි වෙලා ඉන්න කට්ටිය ඉන්නවා. ඊට අමතරව මේ පිටරට කියලා තනි කාමරයක ඉන්න බුදු වඳිනවා. එතකොට ඒ කෙනෙක්ට මොනවද දෙන උපදෙස්? ඒ කියන්නේ එහෙ පිටරට ඉන්න අපේ හිතවතුන්ට. ඔව් විශේෂයෙන්ම විවිධාකාර රටවල් වලින් අපිට WhatsApp හරහා ඉමෝ හරහා සම්බන්ධ වෙන කට්ටිය ඉන්නවා. මෙයාලට තියෙන විවිධාකාර ගැටලු. ඉතින් ඒ සමහර විට බුදු මේ කියන්නේ පහනක් දැල්ව ගන්නට බැරි තැන තියෙනවා. ඉතින් එතකොට ඒ එතනදී ආලෝකයේ තාපයේ නිරූපණය වෙන දෙයක් නිර්මාණය කරගන්නට හැකියාව තියෙනවා. සමහරවිට ඔව් ලී වලින් තමයි ඒ නිවාස හදලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ වගේ තැනකදී අර විදිය දෙයක් තියලා යන්නට බැහැ කියලා කියනවා. ඉතින් එතකොට මොකද්ද කරන්න විකල්පය කියලා. ඉතින් එතකොට මේ වගේ ගැටලු තියෙනවා. බුදු පිළිමය තියාගන්නට බැරි කට්ටිය ඉන්නවා. සමහර නිවාස තියෙන ආකාරය අනුව සමහර විට
තට්ටු නිවාසවල කට්ටිය කතා කරනවා. දැන් මේ උඩ තට්ටුවේ කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ විවිධාකාර දේවල් පානය කරනවා, සින්දු කියනවා. දැන් අපි මේ අට ඉඳලා මේක වඳිනේක හරිද කියලා අහනවා. ඉතින් එහෙම ගැටලුවක් තියෙනවා. ඉතින් ඔබට ඔබගේ අනන්‍ය ගැටලුව අපිට යොමු කරොත් එහෙම අපිට පුළුවන් ඒකට අදාළව පිළිතුර දෙන්න. ඉතින් ඒකෙදිත් ඔබ දැනගන්නට ඕනේ දැන් අර තට්ටු නිවාස ගැටලුවේදී මම උත්තර දෙන්නම්. මොකද තට්ටු නිවාස අපේ ලංකාවේ තියෙනවනේ ගොඩක්ම. ඉතින් එතකොට මේ තට්ටු නිවාසේ තට්ටුව කියලා කියන්නේ තමාට අයිති වර්ගඵලයක් තියෙනවනේ. බිම් කොටස. බිම් කොටස. තමාට අයිති බිම් කොටස තමයි තමාගේ නිවාසය වෙන්නේ. එතකොට අදාල නැහැ. පල්ලෙ හදාලත් නැහැ, උඩ අදාලත් නැහැ. ඉතින් එතකොට වඩාත්ම අපි කටයුතු කරද්දී එහෙම නැත්නම් අපි බුදු පිළිමේ තියද්දී අපි හිතමු අපි පහළම තට්ටුවේ ඉන්නේ කියලා. උඩ තට්ටුවල ගොඩාක් කට්ටිය ඉන්නවා වෙන්නත් පුළුවන්. නමුත් එතකොට අපි බුදු පිළිමේ අයින් කරන එක නෙමෙයි කළ යුතුවන්නේ. අපිට උචිතම පරිදි අපි නිවාසේ ඒ තට්ටු නිවාසේ ඒක ස්ථාපනය කිරීම නිසි පරිදි. එයයි කළ යුතු වෙන්නේ. ඉතින් අර කලින් රජිත් බණ්ඩාර මහත්තයා කිව්වා විවිධාකාර භූමි පිහිටීම් සහ නිවාසවල පිහිටීම් කාමරවල පිහිටීම් තියෙනවා. ඒ අපිට මේ හැම දෙයක්ම මේ පුංචි ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ අපිට කියන්න අමාරුයි. ඉතින් ඒ සම්බන්ධව ඕගොල්ලෝ විවිධාකාර ස්ථානවල ඉන්න ඕගොල්ලොන්ට පුළුවන් කෝල් එකක් දෙන්න ඉවරලා මේ අපි ඉන්නේ මෙන්න මේ වගේ පරිසරයක්, අපි ඉන්නේ මේ යුනිවර්ස් ස්වභාවයෙන් මෙන්න මෙහෙමයි, අපි කොතනද මේ බුදු වඳුර හදාගන්න, අපි කොහොමද මේ බුදුන් වන්දනා කරන්න කියන එක තමන්ට විවිධාකාර තැන් නිසා ඕන්ලයි කෝල් එකක් දීලා අහන්න. ඒ විස්තර අනිවාර්යයෙන්ම සපයනවා. හැබැයි අර වගේම මේ මාලිමාවක් තියාගන්න හැමෝටම කියනවා. මොකද නැත්නම් දිශාව අපිට මේ පැත්තෙන් ඉර පායනවා කියලා කොට පස්සේ හොයාගන්න අමාරුයිනේ. ඒ නිසා මාලිමාවක් තියාගෙන මේ විස්තර විරජිත් බණ්ඩාර මහත්තයාට කියන්න කියලා කතා කරන ඕන්ලාවක කතා කරලා ඕගොල්ලොන්ට يعني අද ඉඳන් පුළුවන් මේ හරියට නිවැරදිද වාස්තු විද්‍යාවත් එක්කම බුදුමතුර තියාගෙන සහ ඒ ශක්තියින් කොහොමද අරගෙන ඉවර වෙලා ඕගොල්ලොන්ට දිනු වෙන්නේ කියන එක අපි අන්තිම වශයෙන් මොනවද බලා ඉන්න අපේ ප්‍රේක්ෂකයන්ට කියන්නේ. ඔව්, පුතුමැඳුරක් කිව්වට පස්සේ ඔබට විවිධාකාර ගැටලු ඇති වෙනවා. ඇත්තටම මේක ස්ථාපනය කරන්න ඕනේ කොහොමද, මේක දාන්න ඕනේ පැත්ත කොහෙද, මේක නිවාසෙට කොහොමද තියන්නේ, කොච්චර උසකට ගන්න ඕනේද, මේක බුද්ධ පූජාව අයින් කරන්නේ කීයටද. එතකොට මේ වගේ ඔබට විවිධාකාර පිළිම ගැන ගැටලු වෙනවා. කොයි මුද්‍රාවන් තියෙනවද තියෙන්නේ. ඉතින් මේවා ගැන ඔබ දැනගන්නට අවශ්‍ය නම් ඔබ recording.lk එක රැඳිලා ඉන්න ඕනේ. අනිවාර්යයෙන්ම කෝල් එකක් දෙන්න, පල්ලේ ෆෝන් නම්බරේ දාලා තියෙනවා, අනිවාර්යෙන් කතා කරන්න. ඕනම විස්තරයක් වාස් සම්බන්ධ දැනගන්න පුළුවන්. එන බ්‍රේසිල් බණ්ඩ මහත්තයා සුබ දවසක් වෙන්න ඕනේ. බොහොම ස්තුතියි මේ ප්‍රෝග්‍රෑම් එකට. ඔයගොල්ලන්ට සුබම සුබ දවසක් වේවා.